බලන්නක අර භාවනාල උන්ට මොනා තිබිලාද උන් අර කැම්පස් උත් ඉලක්කලා තියෙන්නේ ඒකට උඹ ඔ මෙයාට ඉතින් පුළුවන් ඔය ලිප ගාවින්දගෙන් රොටියක් පුච්චන වගේ වැඩ කරන්න කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති ශෝක ඒ මොකද මේ දන්නවද අර කෙල්ල මේ කැම්පස් යන තීරිලානේ මොන කෙල්ලද කවුද ඔයාගේ අක්කගේ දුවානේ භාවනානේ භාවනා එකට අපේ කෙනා නන්දක්ක ඒ කෙල්ල ගැන කියලා අපේ කෙල්ල ගැන අහද්දි මට ලැජ්ජායි පණ ගියා අශෝක ෂි කැම්පස් යනවා තියා උසස් වෙලවත් හරියට පාස් වුණාද හරි හරි උයි මේ දැන් ඕක කියවල වැඩක් නැහනේ වැඩක් නැහනේ මේ මම බලනකො සිසිර වුණා තුඩින් යයි උඩින් අනුන්ගේ ගෙවල් වල ඉඳන් බලනවා කොයි තින් ඒගේ අපේ තාත්තා අපේ අක්කට දීපු ගේනේ ඔයගේ ඔගලගේ තාත්තා හදලා දුන්නත් ලියලා දුන්නේ නැහනේ ඔයගේ කොහමරි විකුණ ගන්න බලනවාකෝ ඔයගේ විකුණ ගත්තොත් අපිටත් අතට කීයක් හරි හම්බෙනවනේ හරි හරි උයි ආත්මය ඒ ගැන තමයි හිත හිත ඉන්නේ මොනවා හිතන්නද ඔයගේ කොහමරි විකුණලා දානවා එතකොට ඉතින් ඒ සල්ලි වලින් අපේ කොල්ලන්ට මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න සල්ලි ටිකක් දෙන්න පුළුවන් මේව ක්ලාස් ගිනින එකක් ගන්න එකනම් දැන් මට කරා ඇති ඈ යාළුවෙක් බයික් එකක්වත් ඉල්ල ගන්න බැරිච්ච දවසක මං පලයන් කුපයි ආ එක දවසක් පරක් වුණා කියලා මෙයා බලන්නකෝ දැන් ඉතින් ඔය මොනා කළත් වැඩක් නැහැ නේ දුව බලන්නු කර භාවනාල උන්ට මොනා තිබිලාද උන් අර කැම්පස් උත් ඉලක්කලා තියෙන්නේ ඒකට උඹ ඔ මෙයාට ඉතින් පුළුවන් ඔය ලිප ගාවින්දගෙන් රොටියක් පුච්චන වගේ වැඩ කරන්න ඔය ඉගෙන ගන්න වැඩ මෙයාට බෑනේ ඔය දැක්කනිති දැන් ඉතින් උන් ගමටම පේන්න පාටි දායි අපිටනේ ලැජ්ජාව හරි හරි අම්මේ දැන් අපි කී විතර කැම්පස් යන්න නැත්තේ ඒකනේ ආ ඒකනේ මං කියන්නේ අනේ අශෝක මේ හැම දෙයකම මුල ඔයා තමයි අර අක්ක නැති වෙච්ච වෙලාවේ ඒගේ විකුණලා දැම්මනම් අද උන් ගමෙත් නැ කොහෙද ඉතින් ෆෝන් එක ඔබ කාටද ගිනි ගැටි දිදී ඉන්නවා වෙන ඉතින් කරන්න දෙයක් නැහැනේ